කඩා ගන්න නැතුව කොහොමම සමාධියේම ඇස් දෙක අරින්න නැතුව ඇස් දෙක පියාගෙන ඔය විදිහටම ඉන්න අපි දේශනේ ඉදිරිපත් කරන්න යන්නේ. මේ දේශනේ මීට ඉහත වතාවේ ඉදිරිපත් කරා මේ මමයා කියන එකේ දෙවෙනි කොටස. සක්කාය දිට්ඨිය කියන එක කොහොමද ගලවන්නේ කියන එක ප්‍රායෝගික ඇහෙන් බලන්නේ කොහොමද කියන එක තමයි මේ අභ්‍යාසය තියෙන්නේ. ඉතින් හොඳට සවන් දීලා කියන කොටස් හිතට අරගෙන කෙරුවොත් මම හිතනවා කාටත් නාම රූප දෙක වෙන් කරගෙන ශුන්‍යතාවිත හිතපත් කරගෙන ධාතු මනසිකාරය වඩාගෙන ඒකෙන් සක්කාය දිට්ඨිය කියන එක තමාගේ තුලින් අද මේ පුණ්‍ය භූමිය තුලදීම ඉවත් කරගන්න පුළුවන් වේවා කියලා ඉතාම කරුණා සිතින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියලා මම පතනවා. මහන්සි වෙන්න නැතුවනම් බෑ කියන දේ හොඳට ධාරණය කරගන්න කියන කොටස් ඉතාමත් හොඳින් මම විනාඩි පහ පහ කාලය දෙනවා. විනාඩි පහ තුළ බලන්න කොහොමද දැන් නාම රූප දෙක වෙන් කරගන්න මේ කට්ටියට බැරි කමක් නෑ පුළුවන්. අවුරුදු ගානක් මුළුල්ලේ මේ භාවනා පන්තියට සහභාගී වෙච්ච අය ඉන්නේ නවකයන් ඉන්නේ එක්කෙනෙක් විතරයි. අනිත් කට්ටියට බැරි කමක් නෑ. ඒ හින්දා නාම රූප දෙක වෙන් වුණාට පස්සේ තියෙන ධාතු ගොඩක්. ඒතර මේ ධාතු හතර හතර පැත්තකට බෙදලා බලන්න මෙතන මොකද්ද තියෙන්නේ. ධාතු මිස මම කියලා කෙනෙක් නෑ නේද කියන එක සිතටම ගන්න. නිකන් අර හිතෙන් කියන වෙනුවට කරන්න එපා. ඒකින්ද තමා ඒ සක්කාය දිට්ඨිය කියන එක ඉවත් වෙන්නේ නැත්තේ. මොකද පොඩි අභ්‍යාසෙකුත් ඒ විදිහට කරනවා. ඒ අභ්‍යාසයෙන් අපි නම් ප්‍රයෝජන ගත්ත ඒ කාලේ. ඉතින් එදත් මං කෙරෙව්වා. දැන් අදත් කරලා බලන්න ඒ අභ්‍යාසයෙන් නිසියාකාර ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. බලන්න කාටද පුළුවන් කාටද දෙයියන් පිටින් තුන්වන් සරණින්ම මේකේ කරගන්න අද මේ පුණ්‍ය භූමිය තුලදී හැකි වේවා කියලා ඉතාම කරුණාසිතින් තවත් වරක් මතක් කරමින් අපි දේශනේ පටන් ගන්නවා. එක විනාඩි පහක් නැත්නම් දෙකක් විතර හිත සමාධිමත් කරගෙන අපි කියලා දින තියෙන බුදුගුණ පාඩයක්. ඒ බුදුගුණ පාඩෙන් ගොඩාක් දෙනෙක් ප්‍රයෝජන අරන් තිනවා. ඒ බුදුගුණ පාඩේ හිතට අරගෙන මාගේ බුදුන් වහන්සේ රාගය, දේශය, මෝහය යන සියලු කෙලෙසුන් සහ මුලින්ම නැසූයෙන් අරහන් නම් වනසේක. ඒ පාඩය විනාඩි 5ක් විතර මෙනෙහි කරන්න. බුදුහාමුදුරුව මෙනෙහි කරලා අපි දේශනේ පටන් ගමු. විනාඩි 5ක කාලයක් දෙනවා.
හින්දා අපි දේශනෙට සාන්දෙමු. සම්මාදිට්ඨි සූත්‍රයෙන් උපුටාගත් කොටසක් මේකේ දෙවෙනි කොටස අද ඉදිරිපත් කරන්නේ මම මම මම. දැන් මේ අපි සොයන්න යන්නේ මේ මම කියලා අපි හැම වෙලේම විවහාර කරනවා. මේ මම කියන්නේ කවුද? දැන් අපි මොනවා කරන්න ගියත් අපිට මම කියන එක කියලා. ඒතර මම කියන්නේ අපිට ඇත්තම කියනනක විවහාර කරන්න තු අපිට කරගන්න බෑ. නමුත් ඒක කතා කරාට කමක් නෑ. අවබෝධයෙන් යුතුව. මෙතන මම කියන්නේ කවුද? මම කියලා කෙනෙක් නැති බව අපි අවබෝධයට නගාගෙන මම කීවාට වරදක් නෑ. නමුත් මම කියන එක දැඩිව අල්ලන්නේ උපාදානය කරගෙන මම මත පිහිටලා වැඩ කරන්න යන හින්දා තමයි අපිට සංසාර ගමන දික් වෙවි භවෙන් භවයට මේ සංසාරය ඇදගෙන ඇදගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි කවුරු කරන්නේ මොකද්ද? මම කියන එක දැඩිව අල්ලා ගන්නවා. මම මේ සියලු වස්තු මගේ, මගේ පුතා, මගේ දුව, මගේ ස්වාමියා, මගේ ගෙදර, මගේ බෑග් එක හැමදේම මගේ. එතකොට මේ දේවල් මම වන්නේ කොහොමද කියන එක තමයි අද අපි බලන්න යන්නේ. අපේ මරණින් පස්සේ මේ මම කියන සියලුම දේවල් මට අහිමි වෙනවා නම් මෙතන මම කියන බවක් තියෙනවාද කියලා විතර තට්ටු කරලා බලන්න බලන්න. මේ කිසිම දෙයක මම කියන එකක වටිනාකම හරයක් සාරයක් තියෙනවද, ගතියුත්තක් තියෙනවද? මේ කිසිම දෙයක් මරණින් පස්සේට ගෙනියන්න පුළුවන්ද? කිසිවක් ගෙනියන්න යන්නේ සියලුම වස්තුව, දේපල, ගෙවල් දොරවල්, අරකපාන, ස්වාමියා, දරුවෝ, භාර්යාව, සියලුම රත්තරන් බඩු ආභරණ සියලුම දේ අතරන යන්නේ. එතකොට කයවත් ගෙනියන්නේ නැහැ. ආස කරන්නේ. එතේනම් මෙතන මොන මමේද මෙතන පිහිටලා තියෙන්නේ කියලා තමුන්ගේ අවංකවම තමුන්ගේ හිතට තට්ටු කරලා බලන්න. ඇයි මම මේ තරම් මේ මමයට රැවටිලා ඉන්නේ? මේ මෙතන මමයට රැවටිලා ඉන්නේ හින්දා තමයි මේ සක්කාය දිට්ඨිය කියන බැම්මෙන් අපිට ගලවලා ඉදහස් වෙන්න බැරි. අල්ලගෙන ඉන්නේ. දැඩිව අල්ලගෙන ඉන්නේ. දැඩි උපාදානයකින් අල්ලගෙන ඉන්නේ. මේ උපාදානයෙන් අපි බලමුද මිදෙන්න පුළුවන්ද කියලා. මම කියලා හැඳින්වුවට මොන කොටසේද මෙතන මම ඉන්නේ? කොයි කොටසද මම වන්නේ? ඔළුවද, ඇහැද, කනද, ඇඟද, කකුල්ද, නියපොතුද, මොනවද මම වන්නේ කියලා බලන්න. කර්ම, ඊත්තු, ආහාර කියන කොටස් වලින් තමයි මේ මමයා සමන්විත වෙලා තියෙන්නේ. එතකොට මේ මමයා කියන එක සම්පූර්ණයෙන්ම ධාතු ගුණයක්. ධාතු මාත්‍රයක්. තර් මේ මමයා ධාතු වන්නාසේ මේ විශ්වයේ තියෙනා වූ පවතිනා වූ යම් තාක් විශ්වයේ තියෙන සියලුම ධාතු මේ මමයා පිහිටලා තියෙන ධාතු දෙකක් නොවේ එකක් වශයෙන් සමයි. ගස්කොලන්ද, ගෙවල් දොරවල්ද, යාන වාහනද මේ සියලු දේම හැදිලා තියෙන ධාතු වලින්. එතකොට මේ විශ්වයේ අන්තර්ගත වී තියෙන සියලුම සම්පූර්ණම වායු ධාරාව. මේ වායු ධාරාවත් මේ මගේ කයේ පවතින මේ ධාතු දෙකක් වන්නේ නැහැ එකක් කියලා තමයි ගන්න පුළුවන්. අන්න ඒක හොඳට තේරුම් ගන්න මේතන මල් ගහක් ගත්තොත් මල් ගහක් නෙමෙයි. ඒකේ තියෙන්නේ ධාතු, මගේ කයේ තියෙන්නේ ධාතු. ඒක ධාතු වලින් තමයි මේ මම සමන්විත වෙලා තියෙන්නේ. ගස් වලට ආහාර සපේනවා, අපිටත් ආහාර සපේනවා. එතකොට කොයි දෙයක් ආහාරයෙන් තමයි යෙදෙන්නේ. ආහාර නැත්තම් අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට මෙතන මේ කය පෝෂණය වෙන්නේ ධාතු, ධාතුන්ගෙන් එකතු වෙන සම්මිශ්‍රණයක් වෙනා මෙතන මම කියලා ගතයුතු සත්‍යයක් නැහැ, පුද්ගලයක් නැහැ. මගේ බවට පරිවර්තනය වෙන්න මට මෙතන ආත්මයක් කියලා ගන්න කිසිවක් නැහැ නේද කියලා හිතටම තර්කයක් ගෙනලා හිතෙන්ම බලන්න ඕක. මෙතන තියෙන සත්‍ය කිම කියනවා නම් නාමෙකුත් රූපෙකුත් දෙකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ හඳුනාගෙන තියෙනවා නාම රූප දෙක. ඒ නිසා මෙතන නාමයක් තියෙනවා, රූපයක් තියෙනවා. මේ රාම රූප දෙක එකක් නෙමෙයි, දෙකක්. එතකොට මේ දෙක හැම වෙලෙම එක විදිහට පවතින්නේ. හැම ශ්‍රේණියකදීම මේ නාම රූප දෙක බිඳි 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 නිරුද්ධ වී නිරුද්ධ වී යනවා. මේ නිරුද්ධ වෙන නාම රූප දෙක තුළ කොයි ස්ථානයේද මේ මමයා පිහිටලා තියෙන්නේ? අපි මේක ඉහතත් අභ්‍යාස කෙරෙව්වා. කිසේ පටන් පාදාන්තය දක්වා පිසදාගෙන පිසදාගෙන යන්න කියලා අභ්‍යාසයක් කෙරුවා. ඒකේ සෑම කොටසකදීම
මේ රූපයට උඩින් සිත ගෙනියනකොට හැම මොහොතේදීම බිඳුනා 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 බිඳි බිඳියේ නිරුද්ධ වෙනවා. ඒ බිඳි බිඳි නිරුද්ධ වෙන්නේ මොකද්ද? මේ නාමයත් රූපයයි. බිඳි බිඳි යන නාම රූප දෙක තුල මොනම මේද කොතනද මේ මම ආසඟ විලා හිටියේ. එක විනාඩියකට එක තප්පරයකට එක ක්ෂණයකටවත් අපිට මේ මම අල්ල ගන්න පුළුවන් කමක් තිබුණා බෑ. බලනකොට පිස් ගන්න බලනකොට ඉසේ පඩන් නලන දෙක්වා ගන්නකොට අතන ඉසේ තිබිච්ච ඉස කියලා ගත්ත සංඥාවත් නිරුද්ධ වෙලා ඒ රූපෙත් නිරුද්ධ වෙලා සිතත් නිරුද්ධ වෙලා නලලේ ඉඳලා නිකටට ගන්නකොට එතන තිබිච්ච සංඥාවත් නිරුද්ධ වෙලා රූපත් නිරුද්ධ වෙලා සියලුම නාම රූප දෙකම බිඳි බිඳි ගිහිල්ලා එතකොට පාදාන්තයේ දක්වා මාපට ඇඟිල්ලත් එක්ක ගන්නකොට සියලුම රූප කලාප බිඳිලා ගිහිල්ලා ඒ සඳහා උපයෝගී කරගන්නා ලද්දා වූ සිත් ප්‍රවාහය බිඳිලා ගිහිල්ලා. එතකොට මේ බිඳි බිඳි යන නාම රූප දෙක තුල මම කොතනද සංගවිලා ඉන්නේ? සංගවෙන්න තැනක් තියෙනවද? සංගවිලා ඉන්නේ කොහෙද? අපි දැන් මේ කියපු කියමන කිය කටින් කිව්වට ප්‍රායෝගිකව එයින් දැකලා නැති නිසා අපි තව විනාඩි 5ක් අරගෙන ඉසේ පටන් පාදාන්තයේ දක්වා එකපසකිනුත් ඊළඟ පැත්තට අනිත් පසකිනුත් වම් පැත්ත යම්සේද දකුණු පැත්ත ඉලෙස දෙපැත්තටම ඒ පිහිදාගෙන යන අභ්‍යාසය කරලා බලමු. තමාටම තේරෙන්න ඕනේ ඇත්ත නේද මේ කියන්නේ කියලා. ඉසට ගන්නවා ඉසේ ඉඳන් අපි නලලට ගන්නවා නලලෙන් නිකටට ගන්නවා නිකටෙන් පපුවට ගන්නවා ඊළඟට පෙකණියට ගන්නවා ඊට පස්සේ අත දිගේ බෙල්ල දිගේම අත දිගේ ගන්නවා ඇඟිලි ටික දිගේ පහේ ගන්නවා ඊට පස්සේ කකුලට ගන්නවා කලවට ගන්නවා ඒ විදිහට බත් කෙන්ඩට ගන්නවා බත් කෙන්ඩෙන් විලුඹට ගන්නවා විලුඹෙන් මාපට ඇඟිල්ලට ගන්නවා ඒ අනුසාරයෙන් අනිත් පැත්තත් ඉලෙසමයි ඒ විදිහට එක විනාඩි 5ක් විසදාගෙන යන්න බලන්න. මෙතන තමාට ප්‍රඥාව තියෙනවා නම් ඉතාමත් හොඳින් පැහැදිලිව පෙනේ මේ නාම රූප දෙක බිඳි බිඳි යන හැටි. බලන්න කරලා එක විනාඩි 5ක්.
හොඳයි අපි ඉසේ පඩම් පාදාන්තයේ දක්වා දෙපසින්ම පිසිදාගෙන යනකොට හරියට කෙරුණනම් තමුන්ට පිනිකට වැකිරෙනවා වාගේ ඇති වෙනව නැති වෙනව බිඳි 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 යන ආකාරයේ තමට දිස් වෙන්නට ඕනේ. ඒ රූපේ දිස් වුණා නම් නාම රූප දෙක එකක් නෙවෙයි බිඳි බිඳි යන දෙයක් බව තමුන්ට පැහැදිලිවම අවබෝධ වෙනවා ඇති. එසේම වේවා කියලා අපි ඊළඟ අභ්‍යාසයට බහිමු. ඊළඟ අභ්‍යාසයේ අපි ප්‍රායෝගිකව අපි වඩන්න ඕනේ බලන්න මේක කරන්න පුළුවන් අය කරලා බලන්න මේකෙන් විශාල ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ නිසා අපගේ කලවාවල කලවාවන්ට සිතපත් කරගන්න කලවාවල ඇති මස් උඩින් තියෙන එතන මස් කොහොමදක් තියෙනවා ඒ මස් කුට්ටිය අපි හිතමු අපි කපලා වෙන් කරගත්තා කියලා. අපි කකුලෙන් කපලා අපි මේ මස් කුට්ටිය වෙන් කරගත්තා. දැන් මේ මස් කුට්ටිය බලන්න මෙතන මොනවද තියෙන්නේ. ඇත්තම කියනවනම් මෙතන තියෙන්නේ ධාතු. අර මෙතන ගතියුතු මමේ ඉන්නවද කියලා බලන්න මෙතන මොනවද තියෙන්නේ. මේ මස් කුට්ටිය ඉවත් කරලා අපි මේකේ තියෙන මේ මස් කුට්ටියේ තියෙන තද භාවය. මේ මස් කුට්ටිය බරයි තදයි. එතන මේ තද බව අපි තේරුම් ගන්නවා. මේකේ තියෙන තද බව පඨවි ධාතු. මේ තද බව දිහා දැන් බලන්න පුළුවන්. මේ මස් කුට්ටිය අපි කැපුවා කපලා ඉවත් කරලා ගත්තා. එතකොට එතන බර භාවයක් තියෙනවා තද භාවයක් තියෙනවා. ඒ තද භාවයේ බර භාවයේ තමයි පඨවි ධාතු තමයි. හොඳයි, ඊට පස්සේ මේකේ තියෙනවා තෙතමන ගතියක් වැగిරෙන බව. එතකොට මේ වැగిරෙන බව මොකද්ද? වැగిරෙන බව ආපෝ ධාතු. වැగిරෙන එකට වතුර ගතිය. ඒක ඇවිල්ලා ආපෝ ධාතු. දැන් බලන්න තමුන්ට ඒක පේනවද කියලා මේ මස් කුට්ටි. ලේ වලටත් අපි කියනවා. කොහොමදත් මස් කුට්ටියක් මොකක්වත් පොඩ්ඩක් තුවාල වුණාම ලේ වැක්කෙල්. එතකොට ඒකට කියනවා ආපෝ ධාතු. දැන් අපි පඨවි ධාතු ඊටමත් හොඳින් මනවින් දැක්කා. ඊළඟට තියෙන්නේ ආපෝ ධාතු. හොඳයි, මේක දැක්කා නම් ඊට පසුව මේක තියෙනවා ප්‍රශ්නයක් සීතල දෙකම. ඒකට අපි කියනවා තේජෝ ධාතු.
හොඳයි, ඊට පස්සේ අපි බලනවා පිම්බිලා තියෙන ගතිය. දැන් මේ මස් කියලා ගත්තට මේ මස් කුටි පිම්බිලා නෙතිනේ, නැකිලිලා නෙමෙයි. ඒ පිම්බිලා තියෙන ගතිය. ඒක තියෙන වාතය. ඒ නිසා වායෝ ධාතුව. පිම්බිලා තියෙන ගතිය වායෝ ධාතුව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත ධාතුන්ගේ මේ මස් කියන කුට්ටිය සමන්විතයි. දැන් අපි මේ තුනක් දැක්කා, ඉතුරු එකත් අපි බලමු. හොඳයි, ධාතු හතර අපි හරියට දැක්කා නම් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ ධාතු හතර අපි මේ මස් කැලේ අන්තර්ගත වී තිබෙන හතර පැත්තට අපි සිතින් අයින් කරමු. බලන්න, සිතින් මේ හතර පැත්තට අපි අයින් කර බලමු. මේ ධාතු හතර පැත්තට අයින් වුණාම මැද මොනවාද තියෙන්නේ? මොනවද වටින දෙයක් තියෙනවද? ගත යුත්තක් තියෙනවද? දැන් මස් කෑල්ල තිබිච්ච විදිහට මස් කුට්ටියක් පේනෙන්නද තියෙනවද? හතර පැත්තට දැන් හරියට කරා නම් අයින් වෙලා තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත ධාතු හතර, ඒකේ කොටස් වලින් සමන්විතලා තියෙන මස් කෑල්ල, ඒ කොටස් හතර දැන් වෙන් වෙලා හතර පැත්තකට ගිහිල්ලා තියෙන්න ඕනේ. එතකොට මැද කවුද ඉන්නේ? මැද මමෙක් ඉන්නවද? මස් කුට්ටියක් තියෙනවද? මොනවද තියෙන්නේ? දැන් විමස විමසා බල මොකද්ද තියෙන්නේ.
මනසට හිස්වරූපයක් පෙනෙනවා ඇති. හතර හතර පැත්තට ගියා නම් මෙද කිසිවත් නැති හිස්රූපයක් තමාට පෙනෙනවා ඇති. ඒ හිස්වරූපයක් දැන් මේ මොහොතේ බලනකොට නිරුද්ධයි. නැවත ආයිත් පේන්න වෙන සිතකින් ඒකත් නිරුද්ධයි. නිරුද්ධ වෙවි යන ස්වරූපයක් දැන් තමාට පෙනෙනවා ඇති. බලන්න මේ විදිහට පේනවද කියන්නේ. හිස් රූපයක් හැම වෙලේම පවතින්නේ නැති හේයින් එයත් දුකයි. දුක හේයින් කිසිවක් නැති හේයින් අනාත්මයි. කිසිවක් නැහැ. එතකොට එතන තියෙන මොකද්ද? ශූන්‍යතාවය. කිසිවක් නැති ශූන්‍යතාවයකට දැන් තමාගේ සිත හරියට වැඩුවා නම් පත් වෙන්නට ඕනේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත හතර නිරුද්ධ වුණා. මස් කියන සංඥාවත් නිරුද්ධ වුණා. ඒ හතරේ අඩංගු දෙය හතර පැත්තකට ගියා. හතරත් අපි අයින් කරා සිතෙන්ම. දැන් කිසිවක් නැති ශූන්‍යතාවයකට සිතපත් වෙන්නේ නැති. ඒ ශූන්‍යතාවය දුකක්. ඒ ශූන්‍යතාවය ඇති වෙනවා නැති වෙනවා නිරුද්ධ වෙනවා. ඒකින්ද එකක් දුකක්. එයත් අනිත්‍යයි අනාත්මයි. කිසිවක් නැහැ. දැන් එතනත් කිසිවත් නැහැ. තමාට එතනනි කිසිවත් නැති නිවනක් අරමුණු වෙන්න ඕනි. මොකක්වත් නැහැ. බලන්න මස් කෑල්ල තුලින් මස් කුට්ටියක් තුලින් අපිට ධාතු හතර ඉවත් කරලා කිසිවක් නැති බව මේක ධාතු උලියක් ධාතු මාත්‍රයක් කියන අවබෝධයක් ලබා ගන්නට පුළුවන්ද කියලා බලන්න. දැන් අපි හිස් බව දිහා බලලා සිතෙන්ම මෙන්න හිස් බව මුකුත් නැති ශූන්‍යතාවයේ ඉඳගෙන මෙන්න හිස් බව මෙන්න හිස් බව දැනෙන සිත. එතන තියෙන්නේ නාම රූප දෙකක්. මෙන්න හිස් බව මෙන්න හිස් බව දැනෙන ගතිය කියලා ඒ දෙක අපි දෙපසකට සිතින්ම අයින් කරමු. හිස් බව එක පසකට, ඒ හිස් බව කියන එක දැනෙන ගතිය එක පසකටත් අපි එතනත් දෙකට කඩාගෙන දෙක දෙපැත්තට අයින් කරමු.
බලන්න ඒකත් කරමු. හොඳයි, අපි ඔය විදිහට බලාගෙන යනකොට අපේ සිතට දැනෙනවා එක්ක සුඛයක්, එක්ක දුකක්, එක්ක මදහත් භාවයක්. සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා තුනෙන් කුමන හෝ වේදනාව තමාගේ සිතට මොකක් හරි දෙයක් ඒක බලාගෙන යනකොට මොකක් හරි දෙයක් තමුන්ට දැනෙනවා. තමාගේ කයට කිසිම කෙලෙසයක් නැතුව අයින් වෙනකොට සමහර වෙලාවට තමුන්ට එතන ප්‍රීතියක් සුඛයක් දැනෙන්න පුළුවන්. අපි ඒ සුඛයට සිතපත් කරගෙන මේ වේදනාව අපි අල්ලගමු. අල්ලගෙන අපි මේ වේදනාව දිහා අපි බලාගෙන ඉමු. වේදනාව එකක්ද කියලා බලන්න. එක වේදනාවක්ද තමුන්ට දැන් අතන අයින් වුණා, ශුන්‍යතාවයකටපත් වුණා, නාම රූප දෙක වෙන් වුණා. එතකොට දැන් මෙතන කිසිත් නැති භාවයකටපත් වෙනවා. ඒ කිසිත් නැහැ කියලා කියන තැන තියෙනවා සියුම් වේදනාවක්. ඒ වේදනාව අපි ඒ වේදනා කියන්නේ විඥානීය කොටසත් අපි ඉගෙන ගන්න ඕනේ. නාම රූප දෙක විතරක් වෙන් කරාට සක්කා දිට්ඨිය වෙන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙතන වේදනාවට සිත යොමු කරලා වේදනාව දිහා මෙන්න මගේ සිතේ තියෙන වේදනාව, මෙන්න මගේ සිතේ තියෙන වේදනාව කියලා වේදනාවට සිත යොමු කරලා වේදනාව මොකක් හරි තමාට දැනෙන දෙයක් දිහා බලාගෙන ඉන්න. බලන්නේ එකක්ද කියලා, වේදනාව ගොඩක්ද, වේදනා රාශියක්ද, ඇති වෙනකොට නිරුද්ධ වෙනවද, මොකද්ද තමාගේ සිතට දැනෙන දේ කියලා බලන්න.
තමයි අපිට දැන් පේන්නේ මුලට තීච්ච වේදනාව මැදට වෙනකොට නිරුද්ධයි. මැද කියන වේදනාව අගට යනකොට නිරුද්ධයි. වේදනාව අර නාම රූප දෙක විදිමේ අංශේද ඒ ආකාරයෙන් බිඳි 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 නිරුද්ධ වෙවි. අනිච්චයෙන් අනිච්චයට යනවා. වේදනාව සදාකාලික නැහැ. මගේ වේදනාව කියලා අපි කියනකොටම වේදනාව නිරුද්ධ වෙලා ඉවරයි. නැවතත් අලුත් වේදනාවක් හට ගන්නවා. ඊට පස්සේ ඒ වේදනාව නිරුද්ධ වෙනකොට තව වේදනාවක් ඇති වෙනවා. පංගොක්ලාට වේදනාව නිහිරභාවයටපත් වෙනවා. පංගොක්ලාට උසලන්න බැරි වේදනාවක් බවටපත් වෙනවා. පංගොක්කට වේදනාව කියන්නේ විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතියත් නිරුද්ධ වී නිරුද්ධ වී හීන හීන භාවයටපත් වෙනවා. එතකොට වේදනාවත් නිත්‍ය නොවේ. ඒකත් ඇති වෙනවා නැති වෙනවා. එසේ ඇති වෙන නැති වෙන මේ වේදනාව මම මගේ වන්නේ කොහොමද? අපිට එක බිඳක්වත් මේ වේදනාව මම මගේ කරගන්න මගේ වස්තුවක් බවට පත් කරගන්න අල්ලන්න පුළුවන්. අපි හිතන්න ඉසෙල්ලා වේදනාව නිරුද්ධ වෙලා තව වේදනාවක් ඇති වෙලා ඊට පස්සේ බලනකොට තව වේදනාවක් ඇති වෙලා දැන් අපි මෙතන ශුන්‍යතාවය දැක්කා. ශුන්‍යතාවයේදී අපි යම්කිසි සිතක් පහළ වෙනවා. ඒ පහළ වෙච්ච සිත අල්ලගෙන තමයි අපි මෙතන වේදනාව ගොඩනගා ගත්තේ. මේ ගොඩනගා ගන්නා ලද වේදනාව දැන් සෑහෙන දුරකට ගිහින් නිරුද්ධ වී නිරුද්ධ වී නිරුද්ධ වී ගිහින්. වේදනාව එකක් නොවේ, වේදනා රාශියක්. අන්න එහෙම තේරුම් ගන්න වේදනාවත් අනිච්චයට යනවා. වේදනාවත් පවතින දෙයක් නැහැ. කොයි වෙලාවෙත් වේදනාව ඇති වෙලා නැති වෙලා නිරුද්ධ වෙලා යනවනම් මේ වේදනාව මම මගේ වන්නේ කොහොමද කියන අවබෝධය ඇති කරගන්න. දැන් පොඩ්ඩක් එක ගැන හිතන්න.
හොඳයි, ඒක කෙරුණා හෝ නොකෙරුණා හෝ අපි නැවතත් කයට අවධානය යොමු කරලා මේන්න මගේ කය, මෙන්න කයට දැන් දැනුණා වූ වේදනාව, මෙන්න කය, මෙන්න කයට දැනුණ වේදනාව, මේ දෙක සිතින් දෙපසකට අයින් කරමු. මෙන්න කය එක පසකටත් වේදනාව, කයට මෙච්චර වෙලා අපි ඇතිවිලා නැතිවිලා නිරුද්ධ වී යන වේදනාව දැක්කා. ඒ වේදනාව තව පසකටත් අපි අයින් කරමු. කය එක පසකටත් වේදනාව එක පසකටත් දෙපසකට අයින් කරමු. කයින් වේදනාව අයින් කරාම එතනක් කිසිවක් නැති හිස් ස්වરૂපයක්, ශුන්‍යතාවයක්. මේ ශුන්‍යතාවය අනිත්‍යයි අනාත්මයි කියලා එයිනුත් සිත අපි මුදවා ගන්න. මුදවාගෙන ඉවරලා දැන් වේදනාව අපි දැක්කා. වේදනා රාශියක් එකක් නෙවෙයි, වේදනා රාශියක් පැවතුනා. වේදනා රාශියම කයේ එල්ලුණා, ඇති වුණා, නැති වුණා, පැවතුණා, නැති වෙලා ශූන්‍යතාවයට ගියා. ශූන්‍යතාවය කියන එකත් දකින්නවත් එක්කම ඒකත් නිරුද්ධ වෙලා ගියා. ගත යුතු කිසිවක් නැහැ.
මේ සියලුම දේවල් අපි සිතින් ඇති කර ගන්නා ලද සංඥා මාත්‍ර පමණ. සංඥාව කියන්නේ හැඳින්වීම. ශුන්‍යතාවය කිව්වා, සංඥාව කිව්වා, ශුන්‍යතාවය කිව්වා, වේදනාව කිව්වා, කය කිව්වා. මේ එකක්වත් නිට්ටය නේ. අපි විසින් දමා ගන්න නාම මාත්‍ර. ඒ නිසා අපි දැන් සංඥාවට සිත යොමු කරමු. සංඥාවට සිත යොමු කරලා මෙන්න මගේ සිතේ තිබෙන සංඥාව කියන්නේ නොයෙකුත් දේවල් හඳුනා ගැනීම. දැන් වේදනාව කියන එක අපි හඳුනාගත්තේ සංඥාවකින්. ඒ නිසා මෙන්න මගේ සිතේ තිබෙන සංඥාව කියලා අපි ඒ දෙසට සිත යොමු කරමින් සංඥාව ඇති වෙන එක සිතවිලි දේවල් අපේ සිතට දැන් එනවා. ඒ එන දේවල් අපි හඳුනාගන්නේ සංඥාවෙන්. ඒ නිසා අපි විනාඩි 5ක කාලයක් සංඥාවට තන දීලා සිත දිහා බලාගෙන ඉන්න කොපමණ සංඥාවල් අපිට ගෙනත් දෙනවද සිත කියලා. හැම දෙලේම සංඥාවක් ඇති වෙනවා, සංඥාවක් නිරුද්ධ වෙනවා. ඇති වෙනවා, නිරුද්ධ වෙනවා. ඔය දිහා හොඳට බලන්න. හොඳයි, දැන් අපිට පේන්න ඕනේ
සංඥාවක් ඇති වුණා. මොකක් හරි සිතක් ගැන හඳුනා ගන්න සිතක් ඇති වුණා. ඒකත් නිරුද්ධිය. නැවත එකක් ඇති වුණා. ඒ සිතත් නිරුද්ධිය. සංඥා රාශිය ඇති වුණා, පැවතුණා, නිරුද්ධුණා. ඒ කිසිම දෙයක් නිට්‍ය වුණේ නැහැ. සංඥාවෙන් අපි මුලා වෙනවා විතරයි. සංඥාව කරන්නේ අපි මුලා කරනවා. මොකක් හරි දෙයක් පෙන්වනවා, පෙන්වල ඉවරලා ඒකෙන් මුලා කරනවා. අපි ඒ නිසා මේ සංඥාව කියන එකත් අනිච්චයි, අනාත්මයි, කිසිම ඵලක් නැති නිෂ්ඵල දෙයක් තමයි සංඥාව. ඒක නිසා සංඥාවට හොඳට සිත යොමු කරගෙන සංඥාවටම රැවටෙන්නේ නැහැ. සංඥාවේ ඇති දෙයක් නැහැ. මේකත් වේදනාවක් කියන එකක් හඳුනාගත්තා. වේදනාවක් නිරුද්ධුණා, සංඥාවක් නිරුද්ධුණා, මෙතන ගතිය යුතු ශුන්‍යතාවයක් නිරුද්ධුණා. කිසිම දෙයක් නැහැ නේද කියන අවබෝධය ඇති කරගෙන අපි ඊළඟ ස්කන්ධයට යමු. සංස්කාර ස්කන්ධය. සංස්කාර කියන්නේ සිතුවිලි ප්‍රවාහය. එක සිතුවිල්ලක් නෙමේ, සිතුවිලි ගොඩක් ගලාගෙන ගලාගෙන යන. අපි කයට සිත යොමු කරනවා. යොමු කරලා ඉවරලා ඒ කය සමාධිමත් කරගෙන අපි බලමු සංස්කාර ස්කන්ධයට සිත යොමු කරලා කොච්චර සංස්කාර අපේ සිතේ ගලාගෙන ගලාගෙන යනවද කියලා අපි සමාධිමත් සිතින් ඉඳගෙන බලන්න. සිතට කොච්චරනම් සංස්කාර සිතුවිලි එනවද, කොයි විදිහටද පවතින්නේ, එකක් හැටියට පවතිනවද, එකක් හිතෙනකොට ඒක නිරුද්ධයි, දෙයක් හිතෙනකොට ඒක නිරුද්ධයි. එතකොට මොකද වෙන්නේ? සංස්කාර ප්‍රවාහය ගලාගෙන 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 යනවා මිසක් එකක්සේ ගන්න පුළුවන්කමක්, අල්ලා ගන්න පුළුවන්කමක් ඒ තුළ අපිට නෑ නේද කියන අවබෝධය ලබා ගන්න බල. මොකද්ද තියෙන්නේ කියලා උතුම් වටිනාකම. මේ සංස්කාර කාල තුනට බෙදලා බලමු. අතීතයේදී තිබුණා වූ යම්තා සංස්කාර ධර්ම නැත්තම් අතීතයේ තිබිච්ච ඒවා අතීතයේදීම බිඳී ගියා. නටබුන් භාවයට පත් වුණා. දැන් කිසිවක් අපේට පේන්න ගන්න අල්ලන්න නැහැ. එතකොට අනාගතයට සිතපත් කරොත් අනාගතයේදී
ඇතිවෙන්න තියෙනා වූ යම්තා සංස්කාර ධර්ම නැත්තම් අනාගතයේදී ඇතිවිලා නැතිවිලා යන්නට පුළුවන්. වර්තමානයේදී මේ ශනේ ඇති වුණා වූ යම්තා සංස්කාර ධර්ම නැත්තම් ඒ සංස්කාර ධර්මියෝද ඇතිවෙන සැනින්ම විනිවිදී නිරුද්ධ වී ගියා. එසේනම් මේ සංස්කාරවල මොනනම් වටිනාකමක්ද, මොනනම් හරයක්ද, මොනනම් සාරයක්ද, මේ තුල ගතියුතු කිසිවක් තියෙනවද? මම මගේ බවක් තියෙනවද? අල්ලන්නට දෙයක් තියෙනවද? අල්ලන්නට හිතන්නට මත්තෙන් මේ සංස්කාර ධර්මියෝ අනිච්චයට යන. අනිච්ච වෙන හේයින් දුක් බවට පත් වෙනවා. දුක් වෙන හේයින් අනාත්මයි. කිසිවක්ම මේ සංස්කාර තුර ගන්නට දෙයක් නැහැ. අපිව දෙයක් තියෙන හැටියට මේ සංස්කාර අපිව නටුවමු. මේකේ ගන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. මේක ඉතා විශාල දුකක්. සංස්කාර අල්ලා ගැනීම සඳහා ඉඳා තමයි අපි මේ සංසාර ගමන නිමක් නැතුව භවයෙන් භවයට ගමන් කරන්නේ. මහා භයානක දෙයක් තමයි මේ සංඥාවයි සංස්කාරයි. ඒ දෙකට තැන දීලා ඉතාමත් බුද්ධිමත් ඒ දෙක බලන්න. ඒ දෙකේ වටිනාකමක් නැහැ, හරයක් නැහැ, සාරයක් නැහැ. සංස්කාර අල්ලා ගැනීමම දුකක්, අතහැරීමම සුවයක්. සංස්කාර වලට මම අල්ලන්නේ, සංස්කාර අල්ලන්නේ ඉතාමත් මෝඩිය. තණ්හාවෙන් යුතුව මම මගේ කියලා සංස්කාර අල්ලන්නේ යාම නිසා තමයි අපි මේ දුක අනුභව කරමින්, දුකේ වාලුම් බවට පත් වෙමින්, මේ ඉතාමත් පීඩා විඳින්මින් දුක් විඳින්නේ. අපි පෙර තියෙන ඒවා අරගන්නවා, දැන් වෙච්ච දේවල් විදිහට මතක් කරනවා. මතක් කරමින් දුක් වෙනවා, අඬනවා, වැළපෙනවා, විලාප කියනවා. නමුත් ඒ කිසිම දෙයක හරයක් සාරයක් නැ නේද? මේ සංස්කාර වලින් ගතියුතු කිසිම දෙයක් නැ නේද? මේ මගේ රූපේවත් මට පවත්වාගෙන යන්න පුළුවන් දෙක මොහොතක්වත්, හැම මොහොතකදීම මේ රූපස්කන්ධයත් මේ පංචස්කන්ධයත් ඇති වෙලා නැති වෙලා යනවනම්, නිරුද්ධ වෙනවනම්, මෙතන මොන හරයක්ද, මොන සාරයක්ද, මොන මගේ බවක්ද, නාම රූප දෙකවත් පවත්වන්න බැරි නම් මට මෙතන මොන මමේද කියන හැඟීම. මම කිව්වට නෙමේ, ඕගොල්ලොන්ගේ සිතුනොත් ඒව දාලා ඇති කරගෙන බලන්න. එතකොට තමුන්ට තේරෙයි ඇත්ත තමයි කතාව. මෙතන ගත යුතු මොකක්වත් මෙතන නෑ, හරයක් නෑ, සාරයක් නෑ, වටිනාකමක් නෑ. මේ පංචස්කන්ධය තුළ මමෙක් නෑ, මගේ භාවයක් නෑ. මේක ධාතු ගොඩක්, ධාතු මාත්‍රයක්. මේකේ මොනම වටිනාකමක්වත් මේක තුළ නෑ නේද කියන තමාටම අවබෝධයක් ඇති වෙයි. හිතන්න බලන්න, කල්පනා කරලා බලන්න පොඩ්ඩක්.
පංචස්කන්ධය අරගත්ත අපි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ පංචස්කන්ධේ පොඩවල් පහ අරගෙන බැලුවොත් මේක ඇති වෙනවා, නැති වෙනවා, නිරුද්ධ වෙනවා සෑම ඇස්පිල් ගහන මොහොතකම. එසේනම් මේකේ කිසිම හරයක් නැහැ, සාරයක් නැහැ, වටිනාකමක් නැහැ. එක මොහොතකටවත් මේක මට ඕන හැටියට මගේ අනට පවත්වා ගන්නට බෑ. එසේනම් මට අකීකරුණා මට පවත්වා ගන්නට බැරි නම් මේ පංචස්කන්ධය අල්ලගෙන මේක උපාදානීය කරන පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන දඟලන්නේ මොනතරම් මෝඩකමකටද? මේක පහුරක් වාගේ බැඳගෙන යන නිසා නේද මම සංසාරෙන් සංසාරයට වැටෙමින් මේ දුක්ගොඩ අනුභව කරමින් නොයෙකුත් ආත්ම භාවවල් ලබමින් හැවෑර ගියාසේ මෙතනින් ගිහිල්ලා බලු ආත්මයකට, පෙරේත ආත්මයකට, නිරයට වැටෙන්නේ මේ පංචස්කන්ධය, මේ පංච උපාදානස්කන්ධය උපාදානයක් බවට පත් කරගෙන තණ්හාවෙන් මේක පෝෂණය කරන නිසා නේද, මසුරුකමින් රැස් කරන නිසා නේද, මේකේ ගතියුත්තක් නැහැ නේද? දැන් අපි කොටස් වශයෙන් බැලුවා. නාම රූප දෙක වෙන් කරා. වේදනා සංඥා සංස්කාර කියන දේවල් බැලුවා. ඒක මවන මෙවිලි කාර්ය විඥාන ස්කන්ධය. මේකේ තියෙන අනිත් ලොකුම හතුර තමයි විඥානය. විඥානයෙන් තමයි මේ සේරම දේවල් පණිවිඩ අපිට ගෙනත් දෙන්නේ. ගෙනත් දෙන නිසා අපි ඒ දේවල් උපාදානය කරගෙන මේ විඥානය අපිව නටවනු. මෙන්න මේක හොඳයි, මේක නරකයි, අතීතෙත් හිටියේ මම, අනාගතෙත් ඉන්නේ මම, වර්තමානෙත් ඉන්නේ මම. ඔය කියන කාල තුනම මම මගේ කරගෙන අපි රස කරන්න පටන් ගන්නවා. ඒ සේරම දේවල් කරන්නේ කවුද? මේ විඥානය කියන එකේනම මවන නිසා. මෙවිලි කාර්ය. එතකොට මේ මෙවිලි කාර්ය මවන ස්වરૂපේ. එක මොහොතකටවත් අපිට අපේ කය දිහා බැලුවොත් මේ කයට ආස්වාස් ප්‍රාස්වාසයෙන් අපි සිත පිහිටවලා ආස්වාස් ප්‍රාස්වාසයෙන් බැලුවොත් එක මොහොතක්වත් අපිට මේ මම මගේ කියන විඥානේ පවතිනවාද කියලා බලන්න. හැම මොහොතකම හුස්ම ගන්න හැම මොහොතකම නිරුද්ධ වෙනවා. නැවතත් ඇති නැවතත් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වී යන මේ ආස්වාස් ප්‍රාස්වාස මේ ප්‍රවාහය තුළ කොහෙද ඉන්නේ මම? කොතනකවත් මම පවතින්නේ. අපි හිතනවා මම ඉන්නවා කියලා. මොකෝ අපේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවෙන් අපි යට වෙලා. ඉතින් අවිද්‍යාවට රජ කරන්න දීලා අපි යට වෙලා ඉන්න නිසා තමයි අපි මේ මෝහයෙන් මුලා වෙලා තමයි අපි මේ සක්කාය දිට්ඨිය කියන දහරට අහුවෙලා ඉන්නේ. එතකොට අපි හිතන්න සක්කාය දිට්ඨියටම අහුවෙන්නේ, සක්කාය දිට්ඨියටම රැවටෙන්නේ. මේ සක්කාය දිට්ඨිය කියන මමයා මම පයින් ගසලා අයින් කළා දානවා. නැවතත් මම මේ ජරා කූඩුව රූප වේදනා සංඥා සංස්කාර වෙන යුක්ත වූ මේ කූඩුව මම නැවතත් නිපදවන්නේ නැහැ. මම මේකෙන් අයින් වෙනවා කියලා හරියම හිතට ගන්න. ඔයක හිතා ගන්න පොඩ බලන්න හිතෙන් හිත.
තමයි අපි දැන් අරගෙන මේ කොටස් පහ ගමු. අපි රූපය ගමු. රූපය අර ධාතු අතර අයින් කරා වාගේ රූපය අපි එකපසකටත්, වේදනාව තවපසකටත්, සංඥාව තවපසකටත්, සංස්කාර තවපසකටත්, විඥානීය තවපසකටත්, මේ ගොඩවල් පහ බලන්න කාටද කරන්න පුළුවන් කියලා. මේ ගොඩවල් පහ වින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. මේ ගොඩවල් පහ පස් පැත්තකට අයින් කරලා සිතින් බලන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ, මොනවද මම මගේ වන්නේ කියලා. රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණ, මේ තමයි මම හැදිලා තියෙන ගොඩවල් පහ. මේ ගොඩවල් පහ පස් පැත්තකට අපි සිතින් අයින් කරනවා.
ඉදන් ගොඩව විපා පස් පැත්තකට අයින් කරානම් තමාට ඉතාමත් ගැඹුරු ශූන්‍යතාවයකට සිතපත් වෙනවා ඇති. ඒ ශූන්‍යතාවයත් අපි භාවනාවේ නැගිටපු ගමන් නිරුද්ධ වෙන්නේ. ඒ ශූන්‍යතාවයත් අනිච්චයි අනාත්මයි. ඒ ශූන්‍යතාවයත් අනිච්චයි අනාත්මයි. දැන් ඒ ශූන්‍යතාවයේ දැක්කනම් ඒ ශූන්‍යතාවයත් අනිච්චයි අනාත්මයි. එහි කිසිම සාරයක් හරයක් ඇත්තේ නෑ. එයත් අනිච්චයි. දැන් ගොඩවල් පහම විසිරිලා ගියා නම් මෙතන සත්‍යයේ පුද්ගලයේ මමෙක් මගේ භාවයක් කියන දෙයක් ගන්න රූපයක් නෑ, වේදනාවක් නෑ, සංඥාවක් නෑ, සංස්කාර නිරුද්ධයි, විඥාන මාත්‍රයක් නිරුද්ධයි. කිසිම හය ශක්තියක් ඇත් මෙතන ගන්න වටිනාකමක් ඇත්තේ නෑ. අපි මේවා අපේ සිතෙන් ගොඩනගා ගන්න ලද වේදනාව මත තමයි පවතින්නේ. වේදනාවක් ඇති කරගන්නෝ ඒ වේදනාව තණ්හාවෙන් අල්ලගන්නෝ පෝෂණය කරගෙන ඇදගෙන යනවා. මම හැමදේම මම කියලා සුඛ දුක්ඛ උපේක්ෂා මොන වේදනාවක් හරි අපිට ඇති වෙනවා ඒක අපි උපාදානය කරනවා. වේදනාව පාඩි වේදනාවට ඉන්න දෙන්නේ නැහැ. ඒක එකක් හැටියට සලකනවා. ඒක උපාදානය කරනවා. මම මගේ භාවයට පත් කරගන්නවා. ඇත්තම කියනවා නම් රහතුන් වහන්සේලාගේ සිතේ වේදනාව නැහැ. වේදනාව නිරුද්ධයි. ඒක සිතා ඒගොල්ලන්ට ඒ විදිහ සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ඉතින් අපිත් බලන්න ඕනේ ක්‍රමක්‍රමයෙන් අපේ සිතේ තියෙනා වූ වේදනාව නිරුද්ධ කරගෙන. මේකේ අල්ලන්න දෙයක් නැහැ. ගැටිය යුතු දෙයක් නැහැ. අපි ගියාත්මේ ඉඳලා මේ ආත්මයට එනකොට ගෙනාපු කිසිම වේදනාවක් මේ ආත්මයට ජනිත වුණේ නැහැ. මේ ආත්මේ ඉඳලා ලබන ආත්මයට යනකොට මේ තියෙන කිසිම වේදනාවක් උපාදානය කරගෙන ගෙනියන්නත් බැහැ. එසේනම් අපි මේ වේදනාවක් අල්ලගෙන කිසිම වැඩකට නැති චුච්ච වූ අස්ථීර වූ අසාර වූ වේදනාවක් අපි අල්ලගෙන අපි තණ්හාවෙන් පෝෂණය කරමින් දඟලන්නේ අපේ තියෙන අවිද්‍යාව නිසායි. මෝහයෙන් මුලා වෙලා හින්දා. එතකොට අපි මේ මෝහය ගලවන්න නම් මෙතන වේදනාවට මම යට වෙන්නේ, වේදනාව මං අල්ලන්නේ නැහැ. මේ වේදනාව නිසා තමයි මම කියලා කෙනෙක් ඉන්නවා කියන සක්කාය දිට්ඨිය ගලවන්න බැරි. දැන් මේ ඔක්කොම ගොඩවල් විතරයි. මේ ගොඩවල් පහ අයින් කරා නම් මේකේ ගතිය යුතු කිසිම දෙයක් නැහැ. සියලු දේම අනිත්‍යයි, අනාත්මයි, දුකයි. දුක මත තමයි ලෝකේ රඳාපවතින්නේ. එසේ නම් මම මේ දුකෙන් කොහොම හරි කෙරවල වෙන්න ඕනේ. නැවතත් මම මේ විදිය ගයක් තනන්නේ නැහැ. මට මේ මමයා වුමනා නැහැ. මමයාගේ මම නිදහස් වෙනවා කියලා තරේම සිතාගන්න මේ මමේ අල්ලගෙන ඉන්න හින්දා තමයි මේ දුකක් පවතින්නේ. කන්න ඕනේ, බොන්න ඕනේ, දුක් අඳින්න ඕනේ, මේ කය පෝෂණය කරන්න ඕනේ, බෙහෙත් තෙත් දෙන්න ඕනේ, සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ, ඔසවගෙන යන්න ඕනේ. මේ සියලුම දුක් පවතින්නේ මේ මමයා කියන මේ දුක්ගොඩ පවතින නිසා. මමයා කියන දුක්ගොඩ පවතින්නේ නැත්තම් මේ කිසිම දෙයක් අපිට වුමනා නැහැ. රස්සාවල් ඕනෙත් නැහැ, මිලිමුදල් ඕනෙත් නැහැ, එක්කසු කරන්න ඕනෙත් නැහැ. අපිට සරලව නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. මේකට කෑම සපයන්න ඕනේ, අධ්‍යාපනය දෙන්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ, මෙදුමුදුරුන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ. බලන්න මේ මාමේක් අපි අල්ලගෙන විඳින දුක. ඉතින් මේ දුක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න, මේ චතුරාර්ය සත්‍යය මෙතන මෙනෙහි කරන්න. මේ අපි කරන තරමක් භාවනා කරගෙන ඉඳගෙන මේ පුටුරත් කරගෙන කරන්නේ දුකම. දුක තමයි අපි අල්ලන්නේ. එතකොට මේ දුක තමයි අපි ආස්වාදේ කරන්නේ. එතකොට මේ දුකේ තමයි පිහිටලා ඉන්නේ. මේ දුක් ගොඩ අපි තව ටිකක් අල්ලා ගන්නවා. මේ දුකක් කියන එක තේරෙන්නේ නැති හින්දා දුක්ඛ සමුදය සත්‍ය අපි ගිලිනවා. ගිලින ගෙලී ගන්නවා. මේක දුකක් කියලා අපිට තේරෙන්නේ නැහැ. මේක අපි සැපයක් කොට තමයි අපි සැලකන්නේ. ඒක නිසා අපි චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යයක් දකිනවා, දුක්ඛ සමුදය සත්‍යයක් දකිනවා. එතකොට අපිට මේකෙන් ගැලවෙන්න නම් අපිට මේකේ තියෙන දුක ප්‍රහීණය කරන්න ඕනේ. තෘෂ්ණාව නැති කරන්න ඕනේ. මේක ධාතු ගුලියක්, ධාතු මාත්‍රයක්, අල්ලන්න දෙයක් නැහැ, ගන්න දෙයක් නැහැ. රූපයත් එසේමයි, වේදනාවත් එසේමයි, සංඥා සංස්කාර විඥානත් එසේමයි. එසේනම් මේවායේ අල්ලන්නට, අගයන්නට, ගන්නට කිසිම හරයක්, කිසිම සාරයක් නැහැ නේද කියලා මාර්ග සත්‍යයේ සිත පිහිටව ගන්නවා. අරගෙන ඉවරලා අපි මේවා කනවා, බොනවා. නමුත් මේවාට අපි ගැලෙන්නේ නැහැ.
අපි කුසලුත් කරනවා, අපි අකුසල් කරන්නේ භවගාමී වෙන්නේ නැතුව අපි පුළුවන් තරම් සංසාරයෙන් නික්මෙන්නට අපි දේවල් කරනකොට අපිට එතනදී චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් නිරෝධ සත්‍ය අධ්‍යක්ලා අමා මහ නිවනින් සැලසිලා මේ කයෙන් නිදහස් වෙන්නට හැකි වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරමින් සක්කාය දිට්ඨිය දුර වේවා, හැකි ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීමෙන් නාම රූප නිරෝධය අධ්‍යක්මින් නිවනින් සැනසෙන්නට මේ සියලු යෝගාචරිතට මේ සියලු කුසල් හේතු වාසනා වේවා. සුපත්ම වේවා. දැන් කොහොම හරි මොකක් කරන්න බලන්න කරලා